වර්තමානයේ අපේ රටේ ඇති වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්කම පහුගිය කාලයේ පුරාවටම නිවාඩු ලබාගෙන හිටපු අපේ ත්‍රිවිධ හමුදාවේ සියලුම සෙබළුන්ට නැවත වතාවක් සේවයට වාර්තා කරන්න කියලා නියෝගයන් ලැබිලා තිබුණා. ඒ වගේම තමයි පහුගිය කාලයේ පුරාවටම අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ සියලුම සෙබළුන් දිවාරය අවැසි නොතකා අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ කැප කරන අයරුත් අපිට දැක ගන්න ලැබුණා. ඒ වගේම තමයි අපිට පහුගිය කාලේ දැක ගන්න ලැබුණා ඔවුන්ට නිදා ගන්න තිබුණු ඇඳවල් සියල්ලම නිරෝධායන කටයුතු වලට ලබා දීලා ඔවුන් බිම නිදා ගන්න සූදානම් වෙන අවස්ථාවක්. ඉතින් මේ ගැන අන්තර්ජාලයේ පුරාවටම හරි අපූරු කතා හුවමාරු වෙනවත් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මේ හැම දෙයකටම පිළිතුරු ලබා දෙමින් අපේ රටේ යුද හමුදාපති මෙන්න මෙහෙමයි කියලා තිබුණේ. අපි බිම නිදා ගන්න ලැජ්ජ වෙන හමුදාවක් නෙමෙයි. නිදාගත්ත කියන ලැජ්ජ වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි වන්නි මෙහෙයුමේදී මහා කැලේ ගස් මුල් වලට ඔළුව තියාගෙන නිදිය ගත්ත හමුදාවක් අපේ රණවිරුව බිම නිදිය ගන්නෙ මහජනතාව ඇඳන්වල නිදි කරන්න ඕනේ නිසා. එහෙම නැතුව මේ රණවිරුවන්ට පහත් කළ සලකන්න ඕනේ නිසා නෙමෙයි. ඒ වගේම තමයි කවුරු මොනවා කිව්වත් අපි අපේ රණවිරුවන්ට එහෙම සලකන්නේ නැහැ. ඒ අයත් ඒක හොඳට දන්නවා කියලයි එතුමන් පවසලා තිබුණේ. ඉතින් අපේ රට ජාතිය වෙනුවෙන් දිවාරෑ නොබල වෙහෙස මහන්සි වෙන අපේ ත්‍රිවිධ හමුදාවට තෙරුවන් සරණ රසඳුන් අපිත් ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.